සමන්තා චක්ක බාලි සුුවතරාගච්චන්තු දිවතා සද්දම්මං මනිරාජස්ස සුනංතු සග්ගමුක්කදං දම්මස් සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධරමයටද අපගේ නමස්කාරය වේවා. ආරිය මහා සංගරත්නයට ද අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැමදිනාමමීමමොහොතේ. ධර්මස්ශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව දායකත්යේ ධරණ පින්නතුන්ගේ අරමුණු සිහි කරලා අපි ධර්මදේශනාව අවසානයේ පුඤ්්‍යානු මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මස්්‍රවනය කරන්නට කාලේ. පන්නත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව බැලුවට පස්සේ මේ හිත කියන්නේ මහා මුතු දෙයක්. ඉත් හරට කාලගුණේ වගේ. වෙලාවකට හරීම සොඳුරුයි වෙලාවකට හරීම රුදුරුයි ඒ නිසා තමයි නිකං හිත කාලගුණේ වගේ කියලා මම කිව්වේ හිටිගමන් කිසිීම දෙයක් නිසා චාලනය වෙන්න හිටි ගමන් එක වචචනයකින් කැලඹි කැලඹි යනවා මේ හිත තේරුම් ගන්න බෑ බුදුරජාණන් වහන්ම්තතික ධර්මී නොතිබුණු ධර්මයක් නැති ලෝකයකට ධර්මයක් නැති තැනකට බුද්ධ වචනය ගැන අදහසක් අරමුණක් බලාපොරොත්තුවක් නැති ලෝකයකට පින්වත්න්නේ හරියටම හිත ගැන බලාගන්න පුළුවන්කමක් නෑ. ධර්මය කියන කණාඩි ඔස්සේ තමයි හිත බලන්ඩ තියෙන්නේ. ඇඟ බලන්න්න නම් පුළුවන්නේ ඔය හද තියන කණන්නාඩිම් බලාගඩ හිත බලන්න තියන්නේ ධර්මය නමැති කැඩපතින්. ධර්මී නමැති කැඩපතින් බල තමයි හිතේ තියෙන අඩුපාඩු ටික සිදුරු ික දෝසටික වහගන හදාගන්න තියෙන්නේ එතකොට පින්වත්නි මේ ජීවිතයේ බුදුරජාණන් වහන්තේ දේශනා කරනවා එක දේශනාවකද මහනිනි හරියට මේ හි අපිෝ ඉසාල අමාරවේදාාපු අවස්ථා තියෙනවා ත සමහර වෙලාවට මේ හිතම තමයි අපිව නිරේටි ගිහින් අතාරීණි මේ හිතම තමයි පින්වත්නි අපි ප්‍රේත ලෝකෙට අරගෙනයන්නේ මේ හිතම තමයි අපිෝ සතරාපායට අර්ගෙන යන්නේ ඔය හිතම තමයි මේ මනුස්සලෝකටත් අපි වර්ගනාව එතකොට හිත තමයි මේ හැමදේකටම ප්‍රමුඛ ක්‍රියාවලයක් ප්‍රධාන පෙළේ වැඩ පිළිවෙලක් කරන්න හිත නමුත් අපි අවධානය යොමු කරන්නේ නැතිම කොටස තමයි හිත කියලා කියන්නේ එතකොට මේ හිත කියන එක පිළිබඳ ගැඹුරු අවබෝධයක් ධර්මය තුළින්ම තමයි පින්වත්ම හදාගන්න තිය. කොට මේ සංසාරය යන ගමන අපිම තමයි හදාගෙන තියෙනක වෙන මේ ලෝකෙ කවරුවත් හද ප එකක් නෙබේ හාමුදුරුවෝ කෙනෙක් වත් දරුවත් ඉඩකඩංවත් දේපල ගෙවල් දොරුවල් මේ භෞතික දේවල්වත් මේ සසර ගමනක් නිර්මාණය කරලා දුන්නේනෑ මේ හිත තමයි සංසාර් ගමන නිර්මාණය කරන්න තකොට මේ හිතටම තමයි පුළුවන් සංසාර ගමන සදාකාලිකෝ නතර කර දාන වැඩ පිළිවෙලත් පෙන්න්න පුුව කාටද ත තුළ මයි මේ නිවීම මතු එනමකොද හිතමනි සසර නිර්මාණය කරන්නේ සංසාරයේ හරිම ලස්සනට නිර්මාණය කරලා දෙන්න හිත ඊට පස් සේ හිත මුලා කරනවා සංසාරය පිළිබඳ නමුත් ඒ හිතම තමයි සංසාරයට බැහැගෙන තිය ඒ හරියට මකුළුවෙක් දැලහදාගන දැල මැදට වෙලා ඉන්නවා වගේ. තැ මකුළුවෙක් මකුළවා විසින්ම තමයි දැල නිර්මාණය කරන්නේ නද වටට ලස්සට දැලක් කදරනවා මකුළුවේ ට පස මකළු අයි දැල හදාගෙන ඉන්නකොටේ මකුළුවාගේ දැලට විවිධ පුංචිපුංචි කෘමී සත්තු ව වැටෙනවා. ඊට පස්සේ දැලේ වෙෙනවා දැලේ වෙලුුණට පස්සේ මකළුවාට දැලට වැටිච්ච කෘමී සත්ත්වයාට කරගණ්ඩ දෙයක් නෑ එතකො දැල හැදුවයි කවුද පින්නත්න්නේ දැල හැදුවයි මකුළුවා විසින් තමයි දැල හැදුවයි. ඊට පස්සේ අ කෘමී සතෙක් වැටුුණාට පස්සෙ මකුළු අමොකද කරන්නේ මේ දැල මැදට වැටෙන මේ සතාව. දැ මැදට වැටෙන මේ සතාව අර මකුළු දැලේ වෙලුනට පස්සේ ඒ දැලේ වෙලාගන අර කෘමී සත්‍යයාගතියෙන සාරය උරාබොන්න පටන්ගන්නවා එතකොට එයාඒ සාරය උරාබනා අදහතන් තමයි මකුළුවවා දැල බියාගත්තේ හැබැයි ඒ මකුළුව දන්නත් නෑ මත් මේ හදාගෙන මම්මක මැදට වෙලා ඉන්නවා කියලා මකුළුවාට තේරෙනෑ එතකට දැල හදාගත්තේ තමන් කියලා මකුළුවා දන්නේ නෑ එහෙ මේ එකක් මේ සංසාරය. මකළුවත් මන්ම ැලහදාගෙන තමන් මේ දැලට පැටලි පැටලි තමනුත් තිඉන්නවවාහ කියලා තේරෙන්නේි නෑ. ඇැබයි මකුළු අට හිතෙන්නේ මේ දැල හදාගත්තෙකින් මට යහප තක් වෙනවා. මට ආහාර ලැබෙන ඒටක විතරයි යාට පේන්නේ. නමුත් අතර ගැඹුරින් මේ දැල මම විසින්මයි හදාගත්තේ කියලා ඒක තේරෙණන්නේ නෑ පින්වත්ි දරමයක් නැති කෙනෙකුට හරියට මකුළු දැලක් කදාගත්ත මකුළුවෙකුට දැල හදාගෙන තමන් මැදට වෙලා ඉන්නවාගේ. ක මේ දුක හදාගත්තේ කවුද කවරුහරරි හදළ දුන්නනිකාක්ද. නැයි දුක හදාගත්තයෙත් මමම තමයි මේ දු කාටහරි ඇඟට පටවල අයිං වෙන්න පුළුවන්ද අයිංවෙන්න පුළුවන්ක මක්නෑ හේතුව තමයි මේ දුක හදාගත්තේ මම විසින්මයි. හේතු ප්‍රත්තියන්ගෙන් තමයි දුක උපදින්න කෙලීම මම කියල කියන්න පුළුවන්ද කියන්න බෑ ඒ නිසා හේතු ප්‍රත්ථතියන්ගෙන් තමයි දුක හටගන්න පෙන්වත්. මේ දුක හදාගත්තේ අනුන් විසින් කියල කියන්න බෑ. දැ බටහිර ලෝගේයේ තියෙන විධආගමික චින්තන විවිධා ආගමිකයි ගැන්වීම් එගොලඟ තින් සම්පූර්ණ ක්‍රියාවලිය කියන මේ දුක හදව වෙන කෙනෙ ක නිසාය දෙවියන්ඩ කියකින් උඩ බලාග. සරු බලාධාරි දෙව තමයි දුක හදලාතියෙන් ඉතින් අපිට කරන්න දෙන්න දෙවු ඔක්ොම කරලා යෙන්නේ කියන. තමන් හදාගත්ත කියලෙ එක හෙලාම් බුදුරජනන් සි කියන්න න්නත් නෑ මේ දුක අනුම් හැදුව කියලා කියන්නත් නෑ. දෙගොල්ලොම හැදුව කිය කියන්නත් නෑ. මේ දුක ඉබේ හට ගත්ත කියලා කිය න්නත් නෑ. එහෙනම් පින්වත්නි මේ දුක කොහොමද හැදුනි. මේ දුක හැදුන හේතු ප්‍රත්්තියන්ගින්. හේතුම් ප්‍රත්තියන්ගින් හටගත්ත දුකක් තමයි අපිට තින්. හේතුව හදාගත්තේ තමන් විසින්ම තමයි එතකොට මේ දුකේ උරුමකරවා තමන් පින්නවත්ි. එතකට දුක තමන් තමයි යුරුම කරන දුක තමන්ගේ ප්‍රශ්නයක් විදියට බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්නලා දෙන්නේ ලෝකේ වෙන කවරුත් හම කියලා දෙන්නේ නෑ. ඒඩිසා මේ පනිවිඩේ බොහම සුන්දරයකාත් එතකොට මේ ප්‍රශ්න විසඳගඩ තියෙනෙ කාටද පින්නත්. පන්සලකින් ආරාමයකින් ඒහත් නැත්තැන් කැලෑවකින් පුළුවන්ද මේ ප්‍රශ්නි විසඳගන්න. බෑ තමන් ඒවට විසඳගන්න උදව්වාක් කම්භවෙන්න පුළුවන් පන්සල්වලින්, ආරන්්‍යවලින්. ආරාමවලින් මේ හාමුදුරුින් උදව්හම්බවෙේ හැබැයි මේ දුකේ හිමිකරුවා තමන් පින්න්නවත්න්නේේ තකොට මේ දුක හදාගත්තේ ඒතු ප්‍රත්්‍යයන්ගෙන් ඇති වෙච්චි එකක්කන් එහෙමනං මේ දුක හමාර කරගණඩ තියෙන්නේ තමන්ටමයි එක කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමි දැන් අදඔබට දේශනා කරන මේ දේශනාව පින්වත්න හරිම ලස්සන දේශනාවක් දේශනාව න සුන්දරික සූත්‍රය කියල හරීම සුන්දර දේශනාව මේ සුන්දරික සූත්‍රයේ තියෙන සංයුක්ත නිකාය සගාත වර්ගේ තමයි මේ දේශනාව තිීද මේ දේශනාව කරන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නී වැඩහිටියේ සුන්දරිකා කියන ගංගාව ළඟ ඉන්දියාව ප්‍රධාන ගංගාකී ඇත්තිේ නොද පහත්තියනවා අචරවති සරඹු මහි යමුණ ගංගා කියනේවා එතර මේ ප්‍රධාන ගංගා පහට අමතරව පින්වත්නි ඔය ගංගා මුල් කරගත්තා අතුරගංගා තියෙනවා පොඩි පොඩිපොඩි ගංගා ගොඩා එකතු වෙලා තමයි අ විශාල ගඟකට වතුර එකතු වෙන්නේ එතකොට ඒ පුංචිගා අතුගංගාවලිනුත් වතුර මේ සම්පූර්ණම විශාල ගංගාවලින් පිටට යනවා දැ මෙහෙම බලනකොට අපට තේරෙනවා මේ සුන්දරිකා කියලා ගංඟාාවත් තිබල තියනවා. එදා බුදුරජාන් වහන්සේ වැඩ හිටිය ඔය සුන්දරිකා කියන ගංගාව අයිද උදේ පාන්දර වැඩ හිට එහෙමන එදා රෑය පහන් කර තිනෙකො හෙ පිවත් එදා රෑ පහන් කරලතින් සුන්දරිකා කියන ගඟ අස බඩ ඒ ගඟාහි බුදුරජාණන් වහන්සේ පින්වත්නී වැඩයින්නකොට සුන්දරික කියලා බාරත්්වාජ ගෝත්‍ර බමුණෙ සුන්දරික කියලා බමුණෙක් දවසක් එදා එ ගිනි දෙවියෝ පුදන්ට ගං යවුරට ඇවිල්ලා තිබුණ. ගිනි දෙවියෝ පුදල ඉරටව අමස්කාර කරලා යා ඉතින් සුන්දරිකා කියන ගඟට බැහැල නාන්නයි ලෑස් තිබුණේ. තිබිගොල බොහම දනවත් බමුණු බොහෝම සල්ලි භාගයේ තියෙන අය මේ අය මේ අයි මේ සාමාන්‍යයෙන් අපි වගේ ජීවිතයේ ගැටගහගන්න ප්‍රශ්න ති්බාය නෙමෙයි ඉතින් බමුණු කියල කියන්නේ භාරතය රජවරුන්ට පවා සිටුවරුන්ට පවා. බලපැහෑම් කරන්න පුළුවන් පිරිසක්න බමුණු කියල කියන්නේ. එතකොට මේ බමුණන් කියලා කියන්නේ හෙම පිරිසක්. එතකොට අපට එක දෙයක් තේරෙනවා. එතකොට මේ ගොල්ලුන්ගේ ප්‍රධාන පෙළේ ආගමික චාරිත්‍රයක් තමයි ගිනි දෙවියූ බුදනයක. තකට බුදුරජාණන් වහන්ේ බොහෝම ලස්සනට ගලාගෙන යන සුන්දරිකා කියන ගංනිවරේ ගහක්්‍යයට වැඩ ඉන්නවා. එතන පන්නත්ි ගහක්්‍යයට වැඩඉන්නකොට එදාඒ සුන්දරිකා කියන ගංගාව ළඟ, උදේ පාන්දරම් සාමාන්‍යෙන් හයට විතර ඇති පහමාරට විතර හයට විතර එලිය වැටීගනෙන වෙලාවත්තියන්නේ ඒ එළිය වැටීගනෙන වෙලාවට මෙයා ආවා මේ ගං යවුරේදි ගිනි දෙවියෝ පුදන්න කියලා හිතාගෙන. ගිතෙල් වගේ දේවලුත් අරගෙන ඉතින් ඒවා ගින්නට දාලා ගිනි දෙවියෝ පුදන්නවා ඊට පස්ති ගිනි දෙවියෝ පුදල ඉරටත් නමස්කාර කරගෙන මෙයා ගඟට බැහලා නාන්නයි ලැස්ති. සාමාන්‍ය මේගල්න්ගේ පුරෘද්දක්තියෙනවා අප පිනවත්ි ඉතුර වෙනවානි දැන් කෑම ටිකක්. දැන් කෝම ගිනි දෙවියන්ට පුදන්නේ. ගිනි පූජා විවර වෙනකොට ඉතුරු වෙන කෑමටිකට මේගොල්ලු කවරුහරි හොඳ කෙනෙක් බල ඒ කෑමටික දෙනවා. ඊට පස්ේ මයා මොකද කරන්න දෙම්මයාගේ වැඩේ ඉවරයි. වැඩේ ඉවරවෙලා දෙයා සියලු කටයුතු එක පැත්තකින් ඉවර කරලා. ඉතුරුුණ අරෑම රත්තරන් තැටියකට කෑම ගිනල්ල තිබුණ කියන ගිනි දෙවූ පුදන්න ගෙනාපු ආහාරපාන ලස්සනට තැටියක තිබුණ තවත් කොටස. මේටිකත් කාට හරි දෙන්න ඕන කිය හිතාගෙන ගොලු සාමාන්‍ය ක්‍රමී මයි බමුණෙකුටම දෙනක ඒ කෑම ටික කාට දෙන්නේ බමුණෙක් හොයාගන බමුණගේ කුස පිරෙන්න්න කෑමටික දෙනවා. Right? ැ විදියට කෑමටිකත් අරගන මේ සුන්දරික කියන බහරත්දවාාජ ගෝත්‍ර මුණ භාරදාජිකයන ෝත්‍රයක් පින්නවත්. දනංජාන කියන ගෝත්‍රය. බමුණනන්ගේ ගෝත්‍ර ගොත් තිබුණන ද දනංජානික කියැන වෙන ගෝත්‍රයයක් හැබයි දනජාන ගෝත්‍රයේ විශේෂතය තම ඉුල්ල කිව බුණන්ගේ කෙස පලාගෙන තමයි අපි උපන්නන්නේ එතකොට සාමාන්‍ය බමුණකිවේ මහාබ්‍රහ්මයගේ මමුකයෙන් උපන්න කියලා අනිපතා බහරත් අපි කතා කරන දනජානි ගෝතරයායකිවේ ෑ අපි මුකෙන්නම මහාබ්‍රක්්මයාගේ කෙස පලාගෙන ඔළුව පලාගෙන තමයි අපි උපදුනේ කියලා තව අලුත්මානයක් කදාගත්. එතට අපට තේරෙනවා බමුණු කියන්නේ මහ මාන්නක් කාර ජාතියක් කියල. හරයට මහ උද්ච්ච ගති තිබුණු පිරිසක්න බමුණු කියන්නේ හැබැයි මේ දේශනාවලින් තේරෙනවා නමුත් මේ පුදුම තරන් අර බුදු කෙනෙගේ යුගයේ විශේෂත්වයක තමයි මිනිස්සු හරියට නිදහසේ කල්පනා කරනවා. දුෙනෙක්ගේ දැන් කවරුහරි කෙනෙක් තමන්ගේ මතේම එල්ලිලා ඉන්න. කවුරු හරි කෙනෙක් දේශනාවක් කලොත් ඒ දේශනාව සත්‍යයනං ඒක අල්ලගණ්ඩ තරම් මිනිසුන්ගේ දෘෂ්ටියයේ හරිම රිජු භවක් තිබුණ. අදහෙම නෑ අදබී බනහලා යන ගමන් හරිකමක් නෑ කොහ හරි තවත් මගක්රි දවස්ථානයකට හරි කෝවිලකට හරි පල්ලියකට හරි දේවාලකටරි මෙන්න මෙහි මමුතු පල්ලියත්ති නෝ යමල්ල බල එන්න කිවුවොත් ඒ පැත්තෙත් කරක් ගහගන ගෙදරයන්න නි බලන්නේ බනත් අහනව තමයි හිටිගමන් බනකුත් අහනවා. හැ ඒ දෘෂ්ටිය රරිජුන එනිසා සෝතාපන්න වෙන්න හරි මමාරුවෙලාතියෙන් යද එක තමයිඒ සෝතාපන්න මාර්ගයටවත් එන්න බැරි වෙලා තිය ඒ එක අයිහේතුව තමයි දෘෂ්ටිය රිජුනේ. මේ බනක් අහගෙන යන ගමන් හරි ධර්මයක් පුණු කරන ගමන් හරි මොකාකාරි ප්‍රශ්නයක් කාවත් එහෙම එතන්ටක් ගිහිම් බලමු කියලලා ඔන්න පවල් පිටින් එකතු කරෙන යන මාට්ටමත්ති. නි හාන්දරෝ කෙනෙක් චන්ද්‍රිකාවව පිරිත් කරද්දී මිනිසු පෝලිමේ ගානයේ පිරිත් පැන්ගඩ එතකොට ඒවාගේ මොකාකරි එකක් හු නොත් දැන් එක හමුතු දෙයක් නෙමේ පින්වත්න. ඒ හරිම මේ අද ඉන්න මිනිසුන්ගේ බොහොම නොමේරු දෘෂ්ටියක් තියෙන්නේ මෝරලානය ඒ ඒ මෝරපු දෘෂ්ටයක්ක් තමයි රරිජු කරගන්න පුළුවක් මන්නේ බොහම නොමේරු දෘ්ටයක් තියන කනකො තන් දෘෂ් රු කරන්න ැ. අදහෙමයි හැබැයි අ ුද්ධකාල හෙමනෑ මනිස්ු හරිම දක්සයි තමන්ගේ දෘෂ්ටියක පැත්තගෙන් කියලා තමන් එලබි හිට මි්‍යා දෘ්ටියයනං එක එක පැත්තකින්තියලා හොඳයි ඔබහම්සේත් කියන්න මොනාද ඔබහම්සියන්නකල් නිදහසේ ඇහෝ. අදනං නෑනෑ මගේක තමයි හරි. මම සරණගක හරි ඔය මොුණවාකිවත් අපිට වැඩන්න යන්න හෙමින් නිනිද. නිසා තමයි අද බුද් වචනය තුළ පවා බොහෝම දරුණු විදිහට මිනිස්සු අතරමං වෙලාතිී හේතුව තමයි ශාස්තෘූ හසේ නෙමේ සරණ ගිහින්තයෙන්නේ එකක පුද්ගලයෝ සරණ ගිහින්තෙන් බුදුරජාණන් වහන්ස සරණය අනවා වෙනුවට අදනං ගොඩක් දෙනෙ එක්ක කොහැරින් හාන්දුුව කෙනෙක් සරණ ගිහින්තෙන් එතකොට දැන් සමහරයින්වාද බුදුරජාණන් වහන්සේ කිව්වත් අහන්නෑය හිතන්න දැ අද බුදුරජාණහන්සේ ඇවිල්ලා බන කිව කියලා එහම බණකිව්වා කිවෝත් තයායිඒ කල්ල ගන්න අද බුදු කෙනෙක්ෙන් නන අප හිතම නිකං උපල්පනයක් කදාගම න්න අද බදුරජන් වහන්සේ ඇවිල්ල බන කිව කියලා එහෙම ඇවිල්ල කිවොත්තයම කියයි අදඉන්න උපහසකම්මලා නෑ ඔබහන්සේ කිවවාට මට ඉතිං ලොකු ස්වාසයන්නේ අපේ හාන්දුරුන්ගෙන් හන්නම්ම අපේ හාදුරමොකද පුද්ගල ගොහය සමහරඉන්නවා එකක් හාන්දරුවරු තමයි සහරණ ගිහින්තියෙන්. කොඩේ සරණගියකට කියන්න ගොඩා ේතු තිනයයක්කිනවා ගොඩාක් වෛද්‍යවරුයනවා ඉංජනේරුව යනවා ගොඩාක් අහාදරන තැ ගලට යන මත්ත රහාවල් තැනැතන යන්නේ බණහන් බං හවල්තැන් තමයි බනහන්. එතකොට එයාඒ කිය හාන්දුරුවෝ කියන දේතමයි මුදුණින් පිගනි සාස්තුෘර නහම්සේක බුද් වචනය පිගන ලස්තිින පින්වත්ම නිදහස යහන් බුද්ධ දේශනාව. එතු බුදුරජාණ න්නහම්සේක වචනේයට අනුගත වුත්තේ පුදුම විදිී නිරාමිස ප්‍රීතියක් අත්ති දින්න පුළුව ඒයි ලංකාවේ බුදුහාර පහල වනා කියනකොට මිනිස්සු කොටසක්කින්වා ඒ මතේ කිසිමි හේතුවක්නනි සයින් කරන්න ලෑස්තින ඒ මතයට විරුද්ධව කවරුහරිෙනෙක් කතා කළොත් බොහම දරුණු වචන කියලාර ොන්න තරම් බරපතල විදියට සරණ ගිහින්ද කියනවා නම් එයාට මොන්න විදියට හේතු සහිතවකි වත් පිළිගන්ඩ ලෑස්තින නෑනෑ ලංකාව මයි බුදුහාරු පාල වන කියන තැනක තමයි යහිත ආදාගනීම හේතුවමකදද. පුද්ගල සරණ තියන්නේ. පින්වත්නි පුද්ගලයක් සරණය යනවා නං ඒ ශාස්තරුන් වහන්සේ විතරක් සරණයන්න. පුද්ගලයක් විදියට සරණයන්න වෙන කෙනෙක් නෑ අපිට. එකක ආරාම පන්සල් ආයතන නන් සරණ යන්නන්නේා පින්වත්න්නේ. මොකද විශාල පිරිසක් පිරිවාරාගෙනන්න හාන්දුරුවෝ කෙනෙකුට පවා වරදින්න පුළුවන් ධර්මය. ඇ බුදුරජාණන් වහන්සේ මහාපදේශවල දි කියයෙනවානි මහනින විශාල භික්‍ෂු පිරිසක් පිරි වරාගෙනදී ඒත් පිළි ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. සමහර අපි නොහිතන දවල්වලින් අපේ තිසරණයේ බිඳව වැටෙනවා පින් ව අපි හිතන් නැති දේවල්ලලින් සමහරවෙලාට අපි නොහිතන දේවල්ලින් තිසරණයට දරුණු කු ගෙඩි පහරක් වදි නො ඒක අපිට තේරෙන්නේ නෑ දගන පහුගේ කාලේ හොඳට තිසරණය සමාදන් වෙලා හිටිය හොඳ තරුණයෝට හිටිය ඊට පස්ස සමහර කොල්ල රාවනා සරණයන්න පටන් ගත්තා. පස රාවනාාවගේ පිළිමහදාගෙන රවුල වවාගෙන කොන්ඩේ වවාගෙන අමුතු එකක් එයා පටන් ගත්ත ඒ අම්මුත්තුම නාඩක මක්කක. මේ මෑත කාලේමි එකක් ඇතිවුණ අපි කියන්නෙන් රාවනාණය කියලා අපි රාාවනගගේ වැකුත් නැහේතුව තමයි අපි බදුරජන්හන්ස තමයි ්‍රේෂ්ට භාග්‍ය වඋතුන් වහන්සේට වඩ අපිට කෙනෙක් නෑ. ඊට පස රාවනාවෙනුවෙන් පිළිමහදාගෙන හදුංකරු පත්තු කරන්න පටන්ගත්තු පස කම්මලයිනොන. මේ ශාස්තෘන් වහන්සේ දැක දැක න්න මෙහම කෙනෙක් තමයි රාවනා කියලා ආකෘතියක් හදාගෙන දිකන් අර රව්ලවවා ගත්ත තාපසේක් වගේ ප්‍රතිමාාව හගෙන දැ කඩවල්ල විකුණන්ට තින කාලෙ ොඳ රවානා මාක්ට නඕනි. එතකොට තිසරණය අතහරලදා අප උපාසගම්මලඉන්නවා. හොඳට පෝයට සිිල් සමාදං වෙල ගුණධර්ම පුරාගෙන ධර්මයක් පුහුණු කර කර හිට උපාසකම්මලා ඉනවා සමහරයට රාවනාට පහන් පත්තු කරන්න පටන්ගත්ත. දැම් බලන්න අපි නොහිතන විදියට කාලෙන් කාලිට තිසරණයට පහර වදින විදි. පවත් මොන දුෘෂ්ටික්කාවක් තිසරණයට කැඩෙන්න්න දෙන්න එපා තිසරණයට පලුදු වෙන්න දෙන්න එපා. රාවනා කියල කෙනෙක් හිටපුවාාවේ අපේ ශාස්තෘුවරය පුද්ගලයෙක් විදිට සරණ යනවනං ඒ පින්වත්ම බුදුරජාණන්සේ විතරක්ම සරණයන්. බුදුරජාණ න් වහන්සිට වඩා එක කෙනෙක් සරණයන්න එපා. දෙයක් සරණ යන වනන් කුමක් ද සරණයන්ට ඕන. පුද්ගලයෙක් නම් බුදුරජාණන් වහන්සේ දෙයක් නම් ධර්මය පිරිසක් න සංගයා පිරිසක් සරණ යනවන සංගයාම සරණයන්න වෙන කෙනෙක් සරණයන්න එපා. මොක දහෙම සරණයන්න ගිහි අද හරියටට අමාරුවයි වැටිච්ච මිනිස්සු ඉන්නවා. අපිට කතා බා කරන ඉන්නවා ඔය සමහර හාමුදුරුන්ගේ භාවනා කරන්න ගිහින් අමාරුවයි වැටිච්චාය. එතකොට ඒ අයිගේ සම්පූර්ණ තිසරණයද දරුණු පහරක් වැදිලා හිත වඩාගන්න බැරිවිදියටට අතරමං වෙච්චා ඉන්න. ඒනිසා පින්නවත් මොන්න භාවනාව කළ ධර්ම විනම් බලලා ගලප ගණ්ඩ නැත්තං අමාරුව වැටනෝ. දැබල බුද්ධ කාලේ තිබුණ මනිසුන්ගේ මනව චින්තන නිදහස දැන් අපිටන හිතන්නේ අද තමයි ලෝකයේ දියුණු යග දියුණුම යුග මේ තාක්ෂණයේ දියුණු මේවා ගැන කතා කරනවා නද. නමුත් මිනිසුන්ගේ මනස මෝරලා නෑ. බොහම නොමේරු මනසක්තියන්නේ නමුත් බුද්ධ කාලි බලන්න මි දේශනනාාවෙන් හරි ලස්සන එකක් කෙලියටෙනවා. බුද්ධකාලයේ තිබුණු මිනිසුන්ගේ තිබුණු මානව චින්තනය නිදහස. තමන්ගේ මතේ වැරදිනම් හරික් කැහෙනකොට එක වැරදි කියල පිළිගන්න මිනිසු ලෑස්ති වුණ. අද නම් පින්වත්න නිවැරදිම කැහුුණත් දන්වා මේකනම් හරි ඇතිකෙ ෙවුණට තමන්ගේ අර කුණු ොඩ අතාරන්න කැමතිනෑ. ඒ වගේ දෘෂ්ටිය එක තැනක පල්වෙවී හිරවෙලා තියෙන යුග එක තමයි අපි මේ බණ කියන්නේ. බෝම සුළුතර පිරිසක් මේ ධර්මයන් පුළුවන් විදිීට අල්ලගයි. ඇබැයි මේ බණටිකත් නැතිවුණොත් ලංකාවේ ලංකාවේ මිනිසු වැලේ වැල් නැතු අසරනො වෙනවා. මිත්‍යාවට බැඳිලායන්ට අපි තරං හුරුවවෙච්ච පිරිසක් නෑැපින්වත්. කාලෙන් කාලෙට එකක මිත්‍යාවන්න්නෙනවා දක්ෂ ශ්‍රාවකෙක් නොවුනොත් තිසරණයට ජීවිත පූජාකරගෙන සරණ නොගිය ශ්‍රාවකය කුුණොත් ඒ මිනිහ පුද්දුම තරන් අසර. අසරන වෙන විදිහ කියන්න බෑ ලංකාවේ මිත්‍යාව වැැපිරෙනව පින්වත්න්නේ ද මිත්‍යාව වැැපිරෙන කොට වෙන අවාසීම කරද දන්නවාද. මිත්‍යාව වැැපිරෙනකොට සත්‍යය පේෙ වල් පැල වගේයාට හොදට මිත්‍යාව මේ කාලි වැැපිරෙනවානි ලංකාවේ එතු මිත්‍යාව වැපිරගෙන යනකොට යාට සත්‍ය පේනෙ නිකං වල් පැනටිකක් වගේ. ඊට පසයා සත්‍යය තමන්ගේ කුඹරෙන් ගලවල විසි කරල දානවා. කොට විසිකරට පසෙ හිතේ හැියට අර මිත්‍යාව වැැපිරිලා යන්න ඇද වැැපිරිල යනවා අද ඒක තමයි අද වෙලාතිේ මණඩැක් අර පහුගි කාලි මනුස්සයෙක් මේ පාංගෙඩියක් කස්සේ කොළ කැෑලි ගහලදිනවා භාග පස්සෙන්න්නක ඒ සාාලාවේ ඕඩියන්ස එක පිරෙන්න්න මිනිස්සු ක් කර වෙස්ට ක්‍රමේට ඇඳදගත්ත බටහිර පන්නට අන්ඳන පලදින මිනිස්සු පාගෙඩියක් අස්ේ තමන්ගේ කොල්ලගේ ශ්ත්ත්‍ය පාසෙන් තුන්ඩුක ඇල දාලනකං උඩබලාගන්න රම් ද පත්මාන සිකත්තවය තියන ිසක්කන්නේ අපිට. එතකට එයා දන්නේනෑ ඒගේ ස්වල්ප දේවල් වලින් තිසරණයට පොඩ්ඩ පොඩ්ඩ පහරවදිනවා කියලා තේරෙනනෑ. එතකොට ඒගේ ඒගේ ඉතාම පුංචි පලල් කල්පනාවක් නැති ඉතාම දූපත්මාන සිකත්වයක් තියෙන කොට. ඉන්නත්නී ඒවාඔොක්කෝම කර ගම ඉෙල හිටලිනුත් තහනවා හාන්දුරුවනේ මොකද මේ ස්වාන්න්න බැරි එක කාලේ සවාන්නුනාලු ගොඩක් අයි විශාල පිරිසක් ධර්මය අවබෝධ කර ගත්තල හාන්දුරනය මේ එක බනකින් විශාල පිරිසක් එක ගමක විතරක් පම්සීය හයස එක බණකින් සොවාන්නෙලා තියෙන උපාසකම්මල එති මේ කාල අයි හාන්දුරනේ බැරි කියලාන බැරියි කියලා හිරිගමන් නිින්දට කියිය පු වෙලාව කරෑ හාලා බලන්න යි මට මේ ධර්මය අවබෝධවෙන් නැත්ත කියලා එතකොට ඔබේ හිත කියයි නුඹට ධර්මය අවබෝධ නොවෙන්න මෙන්න මේ මේ හේතු බලපෑවා කියලා ඔබේ හිත කියයි ය හාන්දුරුන්ගෙන් අහන්ඩෝන්නෑ. ඒ නිසා පින්වත්න අද බොහෝම බරපතල විදියට තිසරණයට පහරවදින යුගයක තමයි අප ඉතිං අමාරුවෙන් පුළුවන් විදියට මේ ධර්මයත් ඔබේ ජීවිතයට ගලපගන්න බලන්නේ. දැ බලන්න සුන්දරිකා කියන ගඟලග බුදුරජාණන් වහන්ස වැඩඉන්නවා. එතකොට සුන්දර එක කියන භාරත්්වාජගෝතර බමුණ තැටියෙකුත් අරගෙන ගිනි දෙවියොත් පුදලා උදෙන්ම නා්ඩ ලෑස්ති වෙලා එගොලොකිවේ පව් හෝදලාර ඉන්න පුළුවන් කියලනේ එ නා්ඩ ලෑස්වෙලට ඉතුරුවේච්චාහාර ික දෙන්න බමුණෙක් හොයාගෙන අහල පහල කවුරරි බමුණෙක් වක්ත් තින්නවාද කියලා බැලුවවා එතකොට එක පැවිත් දෙක එක සිවර පොරෝගන ඉන්න එදා මේ හරිම අමුතු දෙයක් ධර්මය වැඩිය හම්බවෙන් නැති දෙයක් මෙන මේ කාරණය බුදුරජාණන් වහන්සේ හිස වසාගන පොරවාගෙන හිටියා කියලා තියෙනවා. එකන ඔළුවත් වහගෙන තමයි සිරසත් වවාහගෙන තමයි ඉදා පොරෝගන ඉදල තියන සුන්දරික සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සමහර විට පින්වත්මිය දා හිම වැටෙන සුන්දර යාමයක් වෙන්ඩ ඇති. අධික පින්න තියෙන යාමයක් වෙන්ඩ ඇති. එතුොට පින්න තියනකොටිුනත් හිස මොකක් රරි දාගන්නවාේ. එදා බදුරජාණන්ස හිස වසාපොරවාගෙන වැඩි වෙලා හිටියගේ ෙන හරි ලසට තියෙන් නැති දර්ශනේ සුන්දරිකා කියන ගඟ පහලට ගලාගෙන යනවා සුන්දරික කියන බමුණන හොඳ ගිනි මැලයක් ගහලා ගිනි දෙවියන්ට පූජාවක් පවත්වනව බහරක්ද්වාජගෝත්‍ර බමුණෙක් ලස්සනට ගඟ ගලාගෙන යනකොට ඉර පායගෙනෙන් ඔන්න මෙන්න වෙච්ච වෙලාවක ගහක්කයටට වෙලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට හරි ලස්සට තියෙන් ඇති ඒ දර්ශනය හරම ප්‍රිය මනාපවෙන්න ඇති රත්තරම්පාට ශරීරයක් තිබුණු ඔබත් මමත් සරණගී අපගේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කොට උන්හන්සේ බොහෝම ලස්සනට වැඩ ඉන්න ඇති. ඒ වැඩ ඉන්නකොට මේයා මේයා ිර වෙච්ච කෑම ටික තිබුණක් තැටියගේ රත්තරම් තැටියටම දාගන ඒෝ දකුණු අතිෙන් පැන්ෙන්ඩියත් අරගෙන කාතකින් පැන්කෙන්ඩිය අරගෙන අනිත් අතට තැටිය ගත්තා. එකතක පැන්කෙන්ඩිය තියනවා අනිත් අතති අර තැටියතියෙනවා මේ දෙකත්්‍යයාගෙන වට පිට බැලුව බල නොකොට ඇතින් පේනවාවර ගහක් ්ලංග එක්තරා පුද්ගලයකින්නවා. හොයන්ග බෑ කවුද කියලා ඔළුවත් පොරෝගණනේ. එතකොට මෙයාමොකද කරන්නේ අට තැටියත් අරගෙන හෙමීට අඩියතියතිය ඉස්සරහට ගිය. ඉස්සරහට යනකොට පින්වත්න බුදුරජාණන් වහන්සේ ද ඉස්සරහට යනවා යනකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවි තමයි අර එහිස පොරවා තිබුණේ අයින් කරලා අඩිසත් දෙට හැරිලා බලතියනවා. අර වැල්ලේ ඇවිදිනකොට අඩිසක්්දනවාන. අඩිසත්දේනකොට හෙමීට බැලුව කවුද මේ කියලා. බලනකොට අර බමනාා මනාවෙන්න්න ඇත්ද. අර බමුණ එක පාරම අඩිය තිබ්බ අඩිය පිටිපස්සට ගත්තා. උත්සල තිබ කකුල එතනම බිම තිබබ ඇයි මේ හිස මුඩු කරගත්ත ශ්‍රමණයක්නින්. ශ්‍රමණයෙකුට දෙන්න පුළුවන් දාව සේෂභාග. මේ ගිනි දෙවියන්ට දුන්න අතුරුබාගේ දෙන්න පුළුවන්ද මේ පැවිත් දෙකුට. ඒ නිසා ගත්ත පය පිටි පස්සට ගත්ත බුදුරජන්ණන්ස මේක දැක් නොදක්කාවගේ පාඩුවේ හිටිය. දැන්යා හ ඉටම සැනිපැතට හැරුුණ අය. අනි පැත්තට හැරිලා දැන්යා පිටත්වල යනවා. දැන්වන පිටත්වෙල යනකොට දැ එයා පිටත්තල යන ගමන් කල්පනා කරනවා නෑනෑ. ස්ස මුඩු කරගත්ත බමුණු තින්ඩ පුළුවන් තටටගා ගත්තාය අපේ පරම්පරාවට අයිති අපේ කුලේට සම්බන්ධ බ්‍රාහ්මණ ගෝත්තරයට සම්බන්ධය ඉන්න පුළුවන්. කෝකටක් ගිහින් කුලේ අහන් ඕන කියලා මතක් වුණ. කෝකටක් ගිහින් හොඳමදේ තමයි කුලේ අහන එක කියලා ඔන්න ඊට පසේ ආයත් තැරුණ දැන් එකාතක තැටිය තියෙනවා එකතක පැන් කෙන්ඩීතියෙන. මේ දෙකත් අරගෙන දැන් ආයත් බුදු හාමුදුරුව වැඩ ඉන්න පැත්තට මෙ ඇවිදගෙන ඇවිදගෙන ඉස්සරහට කෙලීම යන්න පටන් ගත්ත ළඟට ගිහින් ඇහුවා කං චච්චෝ බවන්ත බවත්නී ජාතිය මොකක්ද කිය ඇහෝ මොකද දැහේ බවත්න මට කියන්න ඔයාගේ ජාතිය මොකක්ද කියලා ඇහවා එතුර බුදුරජන්නන් මුණනා කියද දැද මේ අළඟට ගිහි හවා දැ ෞරයක් නැහවා මේ බවතාගේ ජාතියමොකදද කියලා ඇහවා. අහනකට බුදුරජාණන් වහන්සේම් කිවා මේ ජාතිය හන්ඩ පාකිවා. මගින් ජාතිගැන හන්ඩ පාකිවෝ. එතකොට මේ බමුණගේ නලල රැලිගැන්වුනා. නලල රැලිගැන් වෙලා කිවට ගක්වන්න දැ නලලක් රැලි ගන්නනොලා ඇ ගත්තගමමකව දැ ජාතියෙන් උසස්නම් සාමාන්‍ය ඕක ලොකුවට මන්න මානක්කාර කමෙන්න්නේ කියන්නේ නේද? ද මේ පහත් කතාවකුත්න උසස්තා අනික වචන වලින් තේරෙන පහත් බවකුත් පේෙන්නෑ ඇ ගත්තගමන්ම කණට කැහවා වගේ මේ තමුස මගින් ජාතියනන් අහන්ඩිපා කියල කියපු හම හරිම දරණඩුවනි ඔය බුදුරජාණන්සකල් දරන්නඩ වචන තිබිල තියෙනවා මේ හිටිගමන් බුදුහාමුදුරුවෝ මේ මිනිස්තු නලවන්ඩම බණකිවවාන මේ ඔය ත්‍රිපිටකේ ම පහගගේ කාලේහවා බදුරජාණන් වහන්සේ පාච්චිකහද වචන තියනවා මොනවද තුච්ච පෝටිල කියලා බෑන තියෙන පසේ අැකතන දයාලක සතුත්‍රාවක දන්නම දශටාවලතියනවා දැ ආලවක නික්කම සමන එලියට යන්න එලියට අන්දම නිගන් ආලවක කියයන එලියට පලය පවිස සමන ඇතුලටවාරි බුදුරජාන ඇතුලට නවා. ඒත්කන නික්කම සමන එලියට එලියට පලය ඇතුට පැදිචක ඉන්නම ඇත් එලියට යනවා ඇතුලටේවා එලිය තුංගනි වතාවයකවා තුනි වාතික්ක වන යන්න කියල් හතරවෙනි වතාවේ. යන්න කියනකොට බදුරජන්න්නවා හමසකිවා ආලවක මම යන්නන්නෙමනේ. උඹට පුළුවන් දෙයක් කරපා. අන්න එහෙමනි වාඩිවෙන්නේ නැත්තම් ඔළුව නමාගෙන කිවොත්නෑ යාලෝක මමනං යන්නේ ඔයා පුළුවන් දෙම්ට කරන්න එහෙමකිවොත්හ මේඒක ප්‍රයෝගික නෑනි.යදේශනා විහෙමතිෙන් මම යන්නෙමනෑ තමුන්ට පුළුවන් දෙයක් කරනවා. තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් ම යන්නන්නේ කිව. එතො කොම එතකොට යාලෝකටකක් කේන්තික හි යනම තමන්ස වැඩේ සදධාන් එපාහදොත සලදාන හදයන්වා පාලිස්සාමීති. දවෝත පල්ලදානවා කකුල් දෙකින් අල්ල පරසක්වල ගහනවා උබහන්සකි සද්‍ය වැඩි එහෙම නිකියන්ට ඇත්ත. එතකොට කියනවා නෑ නෑමේ හදෝත පලන්නුවත් මගේ කකුල් දෙකින් අල්ල පරසක්වල ගහන්නුවත් මට කෙනෙක් පෙන්නේ තමුන්ට පුළුවන් දෙයක් කරන එතකො තම යාලෝක ටිකක් පස්සට බහින්නේ මේ ශ්‍රමණයා නම් හිතන තනම් බෝම නම්ේ ශහිටී කෙනෙක් නෙමයි. මේ හොඳම දේ තමයි අමාරුවිධානික ොකද පැවිද්ධ බොර කියන්න මේ කෙින්ම්ම කියනවානි මගේ හදවත පලන්න ලෝක කෙනෙක් පෙ නෑැකිල හෙෙනම් බොරුවෙන්න බෑ ඊට පස්තමයි යහ ෙහොඳයි ම ඔබවහන්සිකින් ප්‍රශ්නාහන්න්නන්ම ඔබහන්සේ දන්නව නම් මට උත්තර දෙන්න කියලා තමයි යා ප්‍රශ්න කරන්න පටන්ගන්න. තු බුදුරජාණන් වහන්සේ පාවිච්චිරපු බොෝම හදවචන තියෙනවා. හිටිගමන් ඒ තදවචන සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස් වෙන්නේ එක තැනකිින්මකද සාමාන්‍යකෙනෙක් තද වචන කතා කළුත් හරිම දේශයෙන් කතා කරන්නේ බුදු කෙනෙකුට දේශයක් නෑ උන්හන්සේ මතක් කරනවානි අර තැනකදී මේ අ තරුණ තරුණයකුට මතක් කරනවාන මම හිටිකමක් බොහොම දරදන්නු විජත ශ්‍රාවකයන් හික්මෝනවා කියල කොහොම. හරියට දැන් බෙල් මේ ඔයාගේ ඔය දරුවගේ උගුරේ කට්ටක් හිරවුණොත් එහම ඒ අත්ත දාලා උගුර ඇතුළට අත දාලා දරුවට රිදුනත් ඒ කට්ට ගන්නවා වගේ. උගරේ මාලුටක් කියරවුණ කියලෙහිතන් තුො ළමයා දැන් අමාරුවෙන් ඉන්න එතකොට අමාරුවෙන් අ ලේ ගැලුවත් අත දාලා බොහො අමාරුවෙන් අර කට්ට ඇදලගන්න නෙද. එතකොට කියනවා මේ ඇදලගන්නවා හොඳයි එතකොට ළමියට රිදනවානි බුදුරජන් වහන්ේයනවා රිදුුණත්ස්වාමීණී ොඳක් නිකරන්නමි එතර බුදුරජන්සවත් අමදා කරනවා සමහර වෙලාවට මම කතා කරන වි රිදෙන්න්න පුළුවන් හැබැයි රිදුනාත්්‍යයහපතක් වෙනවා කිය. ගේ ැන් බුදුරජාණන් වහන්තේගේ හිටිකමං බොහෝම මේ සැහැල්ලුවෙන් කතා කළ නෑ සමහල්ලවට තද වචන කතා කළා හිස්්‍රමනය කියල කතා කළක් දැන් ඔයි තුච්ච පෝටිල කියල කියන්නේ මහා හිස් පැවිදෙක්කුට කතා කරන විදිහ දැන් බුදුරජාණන් වහන්තේ ගත්ත ගමන් මේ සුන්දරික කියන බාරත්වාජගෝතර බමුණ අඩිකුවම කූලේ නං අහන්දිපාකිවෝ එතුරමගේ නලටික කරැලිගැන්නවු පස බදුජාණන් වහන්ස මතක්කරනවා කුළේ ගැනහන්ඩපා චරණය ගැනහන්ඩ අ ඊළඟට කියනවා. කුලේ වැඩක් නෑ කියනවා. කුළේ ගැනහන් එපා චරණය ගැනහන්න කියනවා. චරණය තමයි වැදගත් කියනවා. දැම්මම් බලාගෙන් හිටිය කියනවා. අර ඔයාමි වැල්ලට වෙලා ග ගින්නත් එෙක්ක හැපපුුණන විදිී ම බලාගෙන හිටිය කියනවා. ඔය ගින්නට දර දැම්මුත් එහෙම ඕනෑ දරකැෑල්ලක් පිච්චිල යනවා කියන. ඒ වගේ චන්්ඩාලකුලේක හරිකමක් නෑ, ජේෂ්ට, ශ්‍රේෂ්ඨ කුලේක හරිකමක් නෑ, මේ ධර්මමාර්ග තුළ වීරයක් තියෙනවනං. අවබෝධයක් තියෙනවනං. අකුසලේට බයක් තැති ගැනීමක් තියෙනවනං. ඒ කාම්ත වසයෙන් හරියට ගින්නට දර්දැම්ම පිච්චිල යනවා වගේ එයා නිමිල යනවා කියනවා. කුලේ වැඩක් නෑ චරණය ගැනහන්න කියනවා. ඊට පස්සෙ පිවත්න, බදුජාන්ස ළඟි කියන කතාව හොඳදටහගන්න ැම් ලන්න මෙමයා අනි පැත්තට හැරිල ගේීන බදුරජාන්ක කතාාව ලැහවා. බමුණනිෙක් තමයි උද දෙම්මාව ගිනි දෙවියන්ට පූජාව කරන්න එක කියන ක්තිය ඇවිල්ලතින්නේ ශ්‍රද්ධාාවවිං නමුත් බදුජාන්සක වචනය පිටු පාන්නේි නැතු අහගනන්නවා. හොඳට නිදහස යාහගෙනන. ඉඩප සුන්නාන්සසිකි නොමේ ්‍රාක්්ණය සත්‍යවබෝධය වෙලා තියෙනවනන් ඉන්ද්‍රිය දමනයක් වු තියනවනම් මොනාධ කාරණ. සත්‍යාවබෝධය තියෙනවා ඉන්ද්‍රිය දමනයක් තියෙනවා න ජීවිතාවබෝධයෙන් පරතෙරට ගිහින්න්නම් ඔන්න කාරණ තුනයි සත්‍යාවබෝධය තියනවා ඉන්ද්‍රීිය දමනයක් තියෙනවා ජීවිතාවබෝධයෙන් පරත්තෙරට ගිහින් තියෙනවා බ්‍රක්්ම චරියාව සම්පූර්ණ වෙලා තියෙනවා ඔන්න ඔඒ කාරනාටික තියෙනවා නං එයා පූජාවට කැඳවන්ඩ සුදුසුයි කියනවා. ය ටි තියෙනවනම් පූජාවට කැපවන්න සුදුසුයි කියනවා ඒක තමයි ලෝකේ තියෙන්න සුන්දරමයාගේ කියනවා. ඔය එලියට වෙලා කර පුයාගේ ලෝකේ ශ්‍රේෂ්ඨයාගයක් නෙමේ සත්‍යාවබෝධය තියනවාවනම් ඉන්ද්‍රිය දමනයක් තියෙනවානම් බ්‍රක්්මචරියාව සම්පූර්ණ කරගන තියෙනවාවනම් ඒකෙන පූජාවට කැඳවන්නඩ සුදුසුයි කියනවා. ඒක තමයි ලෝවතියන සුන්දරමයාගේ කියනවා. එහෙම කියනකොට එයා මතක් කරනවා අත්දං සුයිට්ටං සුකසාංකමානු ඊළඟට කියනවා යන්තාදිසා වේදකූ මදදසාමි එයා මතක් කරනවා අනේ දැනුණ මට තේරුණේ ඒක තමයි යා කියනමකක්ද මට දැන් තමයි තේරුණේ දැම් බලනයක් ොච්චල නිදහස්ද කියලා. මේ තමුන් වහන්සිේ දන්නේ යාගේ අපි අපේ යාගේ බලාගන්න ඔබහන්ේ බහන්සිේ වැඩ බලාගන්න ක කිය අදරං හැරලයාන්නේ නැත් නමුත් මේයා අමකක්ද කියන්නේ. යන්තාදිසා බේදගූ මද්දසාමී දැන්නේ මට තේරුණේ කියනවා. ඔබවහන්ස කියන කතාව ඇත්ත කියනවා. මට දැන් තමයි තේරුණේ කියනවා ඉර්වසයා කියනවා එහෙනං ඔබහන්සි වලඳන සේක්වා ආහිනන් දැන් වලදන්ද. එතකොට බුදුරජන්ණන්සිේ බොනා කරන්න ආහිනං ගන්න ඔයි පාත නිරිදාරන් අපි වලඳමු කියලා කියන්න එද. ර දුරජ නන්සක ොමේ ගාතාබි ගීතන් මේ අබෝජනයයේ ගාතා කියලා රවට්ටල බුදුවරු වල දන්නය කියනවා. බ්‍රක්්මණය ඔය ගාතාටික කිවේ වලදන්න බලාගන කියලා හිතන්ඩිපා කියනවා. ගාතා කියලා රවට්ටල බුදුරු වලදන්නන්නේ නෑ කියනවා ඒක බුදරන්ගේ සම්ප්‍රදාය නමී එතකොඩ අයි තැටි අතේතියාගෙන ධන ගහගන කියනවා පැන් කෙන්ඩිය එක පැත්තකිතිලා ශ්‍රමණයන් වහන්සේ බ වහන්සේට වෙංගලානනි දැයි. වාලදන්ද එතකොට උන්නහන්සේ කියන ගාත කියලා වලනදන්නේ නෑ. ඉඩ පස් උවහන්සේ කියන කතාව බලන්න ලෝකයේ ගුණයෙන් පිරිච්ච සැකසංකා නැති කෙලෙස් නැති විසිවරු ලෝකේ ඉන්නවා අන්න බලන්න මටම අවබෝධනි මතම යක්කම ලැබෙන් ඕන කියලැවෙන බලන කෞද මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා සැක සංකා නැති ගුණවලින් පිරිච්ච රිෂ්ිවරු ඕන තරංගන්නවා කියනවා. ඔය දාානය සුදුසවාය නොදැ අදනම්මොකද කියන්නේ අද කියන්නේ ඔය ලැබෙන ඔක්කොම මට දෙන්න. මම තමයි අවබෝධ වනේ මට වගේ අවබෝධ වන ෝක කෙනෙක් නෑ. සියලු අවබෝධය මම තමයි දරාගත්තේ. පුළුවන්න්නම් මට අභියෝග කරන්න ඒවාගේ තැනකනිීම දකතා කරන්නේ. ශාස්තෘන් වහම්තේ කියනවා ඔහේගේ කෑමටිකනම් මට එපා මංගාතකිව වළඳන්න බලාගෙන නෙමයි. මට වලදන්න උමනාවක් නෑ හැබැයි ගුණයෙන් පිරිච්ච සැක සංකා නැති. ෙස් නැති ිෂිවරවූර්ණ තරං ඉන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වොහම්සේ ලස්සන කතාව කියනවා බ්‍රාක්්මණය බුදුකෙනෙකුට වෙන් කරපුද් දෙයක් ලෝකයේ සුදුසු කෙනෙක් මට පේෙන්නෑ කිය. බුදු කෙනෙකුට වෙන්කරපු දෙයක් පිළිගන්න ලෝක සදුසු කෙනෙක් පේෙන් එතකොට ආනවා හොඳයි ඒ නම්න් තමුන්න්නාන්සට වෙන්කරපු දේට දැම්මම්මොකක්ද කරන්න එතකොට කියනවා උන්න්නහම්සේ භාර මේ පිටිපස්ස බලන්න කියනවා. සුන්දරික කියන බ්‍රාහ්මණියයට කියනවා සුන්දරික හොඩට ඔය පිටිපස් ඇැරිලා බලන්න ඔය සුන්දරිකා කියන ගංගාාව ඔය කෑම ටික පාකරලාර ඉන්ඩ කියනවා. එතකොට අපට ලස්සන ධර්මකතාවක් කෙළියට නොමකක්ද බුදු කෙනෙකුට වංකර බුදයක් තිරිසාන් සතෙකුට අත්දාන්ට සුදුසුන්නේෑ ඒක බුදු කෙනෙකුට අයි සුදුසු. බදු කරෙකුට ඇයි වඋහන්සේ කියනවා සුන්දරික සූතයේදී බ්‍රාක්්මණය බුදුකෙනෙකුට ලෝකෙ ඉන්නවා තමයි රිෂිවරු ලෝකෙ සත්‍යාව බෝධයට පත්ච්චා ඉන්නවා ධර්මීෙන් ලෝකේ ජයගන්න න ගොස් රාවගක සංගයයක්ත් ඉන්නවානේ හැබැයි ඒ සියල්ලු දෙනා අතරින් මේ ලෝකෙ කවරුත් මට පේ නෑ කියනවා. බුදු කෙනෙකුට වංකරපු දෙයක් පිළිගන්න. ඒ නිසායි සුන්දරිකා ගංගාවේ ඔය තැටිය පා කරලා යවහන්ඩ කියන. කොඩයාගිහින් ගගේ මේක පාකරලා යවනෝ.සාධනක් විතර වතුරට එන්න ඇැබිල්ලා අර බත්්ටිකො කෝම පාකරලා අරිනවා. පාකරලා යවනකොට පිත්නී බුදුරජාණන් වහන්සේ ග්‍යානුභාාවෙන්, චිටි චිටි ගාල බත් ඇයටට පුරන්න පටන්ගත්තා. චිටහායති චිටි චිටහායති සඳුපායති සම්පදූ පායති. චිටි චි ාලා බත් ඇට පුරන්න පටන් ගත්තා. සඳු පායති දුම් දැම්මා. සම්පදූ පායති. පතිශයෙන්ම දුම් දැම්මා දැම් මේ බමුණගේ ඇගේ රෝමකෝප කෙලින් වුණ රෝමෝද ගමනය වුණා එක පාරම ඇඟ ගැහෙන්න්න පටන් ගත්තා මේමකද්ද මේ වෙන්න කියලා දුවගන ගියා දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිවා ඔබෝහන්සේ ආනුභාව සම්පන්නයි මට තේරෙනවා ඔබහන්සේ කෞද්ද කියලා ඔබ වහන්සේ සාමාන්‍ය කෙනෙක් වෙන්න බැහ මංඒ වතුරේ පාකරලා යවනකොට මංගේ දැනගත්ත කියන. දුරජනන්ස ලස්සනතාවක් කියනවා. බ්‍රාත්්මණය දරපුරවලා දරවලින් ගිනිතියලා පිරිසිුදු වෙන්න බෑ කියනවා. ගිනිමැලගහලා පිරිසුදු වෙන්න බෑ කියනවා. ඒක මම කර බැලුව කියේන අන්න බලන්න උහන්සේ ඒේක කරලා තියෙනවා. මමත් ගිනිමැලගහ ගන පිරිසිදුවේ කියලා බැලුවා ඒ බාහිරින් ගිනිතියන එක සුදුසු නෑ කියනවා. හිත ගිනිිතියන්ද කියනවා අන්න බලන් හිත ගිනිතියන්න කියනවා තමන්ගේ හරද සාක්ෂයේ ගිනිතියාගන්න කියනවා කොහොමද ගිනිතියාගන්නේ තැම් බල මෙ මහරනිි පැත්තරෙන්ල්ලගත්තුත්තිෙන් වැදි අදසක් කන්න පුළුවවා උහන්සි කන මත්ව විදිහට ඔයාඔේ උදේ මැවිල්ල සුන්දරිකා කියන ගංගාවේ ගිනි තියෙනවාගේ මත්තව කරලා යෙනවා කියනවා ගිනි මැල ගහල පිරිසුදු වෙන්න බැෑ කියනවා ඒනිසා තමන්ගේ හදවත ගිනිතියන්න කියනවා. එතකොට කෙලෙස්ටික පිච්චි පිච්චියයි කියනවා. කොහොමද හදවත ගිනිතියන්න. මගේ හවන ඉල්ලඟට උන් හැසි කියනවා බ්‍රාක්්මණය මගේ හදවතය පත්තුවෙන්නේ ප්‍රඥාවනමැති ගිනිසිල්ල කියනවා. තුට හ හදවත ගිනිතියයාගන්න තියෙන වෛරයෙන් දේශෙයි මාන්‍යන්නෙමේ ප්‍රඥාවෙන් ගිනිතියන්න ඕන. මගේ හදවතේ ගිනිගන්නේ ප්‍රඥාව කියන ගිනිසිල්ල කියනවා. ඒ ප්‍රඥාව කියන හර්ද සාක්ෂය තුළ පත්තු කරගත්තාම ඒ හර්ද සාක්ෂීය නිකෙලෙස් වෙනවා කියනවා. කෙලෙස් ගිනි ගණ්ඩ පටන්ගන්නවා කියන. එතකො ප්‍රඥාව කියන පහන්සිල දල්ලො ගත්තට පස්සේ කෙලෙස්ටික පිච්චි පිච්චි අන්න පටන් ගන්නවා. ඒ කෙලෙස්ටික පිච්ි පිච්ි යනකොට ම නිකෙලෙස්ස වනා කියවා. ඒනම් ඔබත් ගිහින් බ්‍රමේ බ්්‍රාක්්මණයයටති කියනෝ ඔබත් ගිහින් උදේම නැගිටලා ඔය තැටි අරගනෑමිල්ලා මේ සුන්දරිකා කියන ගංගාවී ගිනිතියනක සුදුසුනෑ කියනෝ. ඔය ගිමල්ල ගානකින් ප්‍රයෝජනයනෑ කිය න ඕකෙන් පිරිසුදුව වෙනවා නම් ට පලවනීමෙන් පිසුුවෙන්නො ම ගිනිතිය බලතියෙනවා කියවා. තමන්ගේ හදවතේ ප්‍රඥාව කියන ගින්න පත්තු කරගන්න කියනවා. එතකොට ඔබේ හිත නිකලෙස්වෙයි කියනවා. මගේ හිතත් නිකෙලෙස් වුනා කියනවා. මගේ හිතත් නිකෙලෙස් සුනා කියනවා. ඊට පස බුදුරජන්ස යාගේ වැඩපිළිවෙල ගැන කියනවා. ඔබෝ බ්‍රාක්්මණයක් විදියට ගත කරන තපස තුළතියෙන්නේ පිරිකරයි මාන්‍යය විතරයි කියනවා. ලැබීම් හොදර ැබවෙන්න පුළුව. ඔ ලැබීම් ලැබෙනකොට ඒවා ඔසේ ඇතිවෙන මාන්‍යය විතරයිති කියයන්නේ. අල්පේච්චතාවේ පිරිහිලා යනවා මහිච්චතාවේ වැඩන්න පටන්ගන්නේ. දැන් අතිීත හිටපු ගුණධර්ම පුරපු හාමුදුරුවුණුන්ගෙන් අපට තේරෙනවා උන්හන්සල තුළ පුදදුම විදිී දූතාන් ගල්පේච්චතාවයක් තිබුණ. උණහන්සලට පුදම විදී පත්ති අල්පේක්ෂතාව ඇතිබුණන ලැබච්ච දෙකින් සතුටු එන්න පුළුවන් හිතක් කදාගන හිටියා. උණහන්සේලාගේ ජීවිතය පින්වත්නී අපට හිතාගන්න බැරි විදිහට ඔන්න හම්සේලාගේ ජීවිතය පෙන්ව පරාප්තියල් පේචතාවයක් නොමොකදම පරියපතියල් පේච්චතාව කියන් පරිාප්ති අල්පේචතාව කියන්නේ හොඳට දහම් දැනුම තියෙනවා පෙන්නඩ යන්නේ ලොකුවට පෙන්දැන් ඔයි ධර්මසාලා වලෙම ඔයි පොඩ්ඩා පොත්පත්තෙම් බලන අයිවා මයික කාර කොයිවිලාවෙත එයා යා සිල්ගාට නම ඇවිල්ලති නයා බණ කියය නැවිල් ලති හාන්දුරු කෙනෙක් නැතිවන ගමක් මයික්‍ය කාරගණයයා ඊට පසේයාගේ බණ පටන්ගන්න. එඒ දැන් ංගේ අතරුුණත් තිබිලතියෙනවා පරිාප්තිල් පේචචතාව කියන ගුණි එක ගුණ ධර්මය දහම් දැනුමතිය යෝම ප්‍රදර්ශනය කරන් යන්නඒ හාදුරුව කෙනෙ වැඩ ඉඳල තිෙනවා ඒ හාන්දුරුවන්න පුදුම දහම් දැනුමත් තිබිලතින් ඉතිං අර සංගය අයකතු එලා කියනවා මේ හාර හහාම්දුරරු කෝමි එකතු එලකිනවා අනේ සාමීනී අපි පුළුවන් විදිීට බෝහන්සි භාන කියන්ද එ තුරගකිනවා අනියාආයිස්මතින මට බෙලාවන්නවට කිය. ට නම්ම වැඩත්වක කරන්න බෑ. හැම දාම කියනවා. අන අපිට බණ කියන්න. දහම් දැනුම තියනවා. නැමුතිින් ඒවත්තික පැටලි පැටලි කියන් කියයන්නේ නෑ. ඒ පස්සේක දක්ක කියල් බහන් බණිකගයන් අ ආයිශ මතුති වෙන කෙනෙක්ග හන් මට වට වෙලාවක් නෑ ඒ ලා කෙල්ති බහන්සසිට මැරෙන්ඩ ලාවත් වද දහලත. හරි සංවේග ඇැතිවල යාරාමි අත හරල දාලතියන. ඒක ඒපු කතාවක මහ කටකඩිච්ච කතාවක්න. ගුණධර්මය රැගින් හ දැන් ගුණධර්මය රැගෙන ඉීමට ගහන් දෙ පාපින්නක්ත් ඒද පස්සේ උණහන්සේ ගිහින් මාස තුනක් වස්කාලි කාරාමික හරියට සංගයාට උපස්ථාන කරලා තියෙනවා හන්දුරනුන්ට උපස්ථාන කරගෙන වත් පිළිවෙත් කරගෙන හිටිය. අන්තිම දවස බන කිය තියෙනවා. එල්ලි වෙනකම් බනකිවා මුළු ප්‍රදේසේතු පුරාවටම දහම් දැනුම පැතිරලා ගිය ච්චර ආනු භාව සම්පන්න දහම් දනුමත් තියෙන කෙනෙක්නේ අපිට මේ මාසතුනක් කඋපස්ථාන කර. බාල මහල්ලු තරුණ බේදයක් නෑ මච්චර විශාල දහම් දැුමක් තියෙන භික්‍ෂුවක් නේද අපට මච්චට දව සුපස්ථාන කරගෙන හිටිය කියලා. අර සංඝ්‍යයාතර දහම් සංවේගයක් ඇතිවෙලා අවබෝධයට පත්වෙලතිෙන. දහම් දැනුම වනත් ඕනෑවට වඩා පෙන්න්නන් දෙයන්න ඕනෑ පින්නත්න. එක භික්‍ෂුව කටත්තේෙමයි ගිහෙකුටත්තේෙමයි. ඒක ගුණ ධර්මයයක් විේට දියුණු කරනකොට එකක කියනනි පරිාපත්‍ය ල් පේචතාවක ල් පේචතාව ගොඩාපති නොිම බන්නට කියන්න වෙලා නෙමේ. ඉතින් දැමේ අපි මේ දේශනාව අවසාන කොට සපි කියියමු පින් ත්න දැන් ඊට පස්සේ ැන් මේ මනුස්සයට බුදුරජාණ ොහම්සිකි නොම බ්‍රාක්්ණයට ඔබේ තපස තුළ පිරිකරයි මාන්‍යයි විතරයි ඉතියන්න කියේනවා. ක්‍රෝදීන් තමයි ඔබේ ජීවිතය දුම්දාන්න කියයනවා. ඔබලාට තයන් ක්‍රෝදී විත රැකයනවා. බොරුව නැමැති, අලු මයි ඔබලාට ඉතුරුවෙන්න කියේනවා. ඔබලාට සතතියක් නෑක කියනවා. ඔබේ ජීවිත තුළ සත්‍යයක් නෑක කිය නො. දිව තමයි ඔබලාට තියෙන යාග කරන්න තියනෙන හැන්ද කියනෝ. ඒ නිසා හදවත ගිනි ගන්නෑ කියනවා. එකන ප්‍රඥාව කියන පහම්සිල හදවතය දැල්වෙන්නේ නෑ ඔය යාගීන් කියන ඕක මහා ස්වල්පයාගයක් කියනවා. ට පසන්ස ලස්සන ධර්ම කතාවක් කියනවා ඒක හරම ලස්සනයි නමුත් ඒක මංම වචන මාත්‍රය විතර කියන්න. ඉඩපස කියන බ්‍රාක්්මණය ධර්මය කියයන්නේ හරියට ජලාසයක් වගේ කියනවා. ධර්මී කියන හරියට ජලාසයක් වගේ කියන ධර්මය හරියට උනාහම්සේ දේශනා කරනවා හරියට මේ පිරිිපස්සිං ගලාගෙනයන මේ සුන්දරිකා කියන ගංගාව වගේ කියන මේ ධර්මය. මේ ධර්මය කියන ජලාසයට බහින්ද කියයෙන තොටපොලතමයි සීලය කියනවා. අන්න බලන්න සීලයක් නැතුව ධර්මීට පැමිණීම නුසු දුසුයි. භික්‍ෂුවකට වුණත් පින්වත්න්නේ ගැලපෙන්න්නේ නෑ. එන්සා බුදුරජාණන් වහන්සේ මතාක් කරනවා. සීලේ කියන්න තොටපොලින් ධර්මී නැමැති ජලාසට බැහැගත්තම් හිතේ හැටියට ධර්මී තුළ හැසිරන්න පුළුවන් කියනවා. ධර්මී හැසිරිනයි මේ ජලාසයට බැහල හිතේ හැටියට නානවා කියනවා. ඉටවස් බොහම හොන්දට ඔලු අතකාල ටොක්කත් කනිවා. එන හම්සේ මතක් කරනවා බ්‍රාක්්මණය ධර්මය නැමැති තොටුපොලට බහින්නතිය ධර්මී නමැති ජලාසට බහින්ඩ තියෙන තොටුපොල තමයි සීලේ කියලකයන්නේ මේකට බැහැගත්තාම හිතේ හැටියට නාගන්න පුළුවන් තෙමෙන්න්නේ නැතුූ ඒ ගොඩවෙන්න පුළුවන් කියනවා. ඔහෙලා ඔය තෙමීගෙන සීතලේ වතුරට බැහැල පවහෝ දලා අරිනික ලාමක දෙයක් බලන්න නොකිය කියන විදිී? මෙ මේන්න නැතු ඒ ගොඩ න්න පුළුවන්ගේන ඔහලාල ෙමිතෙම හිටියටඒ ගොඩ වෙන්න බෑකෙන. මේ දේශනා විවර වෙන කොටයා බුදුරජාන් වහන්සේ ළඟ ඇවල වන්හසේ අර්යෂ ටාන්ක් ර්ග ගැනී ලඟට කියෙනවා ඒක කිය වරා මුන්හන්සේ ළඟටඇවිල්ලාලර ැටිය පැත්තකින්තිේලා පැන් කෙන්ඩිය එක පැත්තකින් කියලා බුදුරජණන් වහන්සේට බොහෝම ආදර ගෞරවෙන් සිරිපා සටහන් ඉම්බලවම්දනා කරනවා. වැැන්ඳල කිය න අභික්කන් තම්බෝගෝතම හරිම සුන්දරයි ඔබෝහන්සේ අද කිය පුද්. අභික්කන්තං ෝගෝතම සේයතාි බෝතම නික් ුද්ජිතංවා උක්කුද්ජයේ යටට හරවල තිබෙ එකක් උඩට හරවල පෙන්නවාගේ ඔබහම්සි මට කියපු බණ. පටිච්චන්නන්වා විවරයේ කවදාමත් දැකල නැත්තිකක් තිරේකින් වහලතියනකොට තිරේ ඇරල පෙන්වාගේ ඔබහන්සි මටාදක කළි. අම්ද මූල් ලස්වවා මගං ආචිකේ පාර හොයාගන්ඩ බැරි මිනිියේ කාතරමංහම්දික නැවති ලයිද්දී මෙන්න මී පැත්තිම් පලයන් කියලා පාරපෙන්නවා වගේ දෙයක් කඔබහන්සිි කළින්. අන්ද කාරේවා තේල පජ්ජෝතන්ධාරයේ ආදුරුවවෙච්ච ෝකයකට පහනපපත්තු කරලා ආලෝකයේ දුන්න වගේ වැඩක් ඔබවහන්සිි කළේ කියලා ආයතු නහම්සිික සිරිපාසටන් වැඳල් අතගාල වදිිනෝ ටික කාලය යනෙ රහාතිතුවයෙනවා. ඒ නිසා පින් නොත්නී. මේ වගේ දේශනාවක් අපට පැෑගාන කියන්න ධර්මකාරණාපතියනොමිගිතා සුන්දර දහම් කතාව. එනි සවබැහැම දෙනාටම ජීවිතාව බෝධ, ධර්මාවබෝධය පිනිසමේ දේශනාව උපකාරවේවා කෙලපි අධිෂ්ඨාන කරනවා. පින්න්නොත්නී අද මේ ධර්ම දේශනාව තමන්ගේ සැදැහැති දායිකත්තේ ගෙන බොහෝම ස්්‍රද්ධාවි කටයුතු කරන්නේ. තමන්ගේ කාලයේ මේ වෙනුවෙන් කැප කරලා ධනේ කැපකරල ශ්‍රමය කැපකරල ඉතා මුවමනාභික් මේ දේශාවට සැදැහැති දායයිකත්වේ ගැනටයතු කරනවා. දෙහිියෝවිට මාගම්මන අංක හත්සේ එක් කොල අනිවසේ පදිංචි MDP මයාාවතිී මෑනියන් ඇතුළු දදු දරු පරිසම මේ දේශනාවට දායකත්තේ දරනවා. ඒ මෑනියන්ට දිගාසිි සම්පත්තිය පිණසම මේ ධර්මදාන මේ පින උපකාරවේවා කියල අපි පලවෙෙනෙන් අධදිිෂ්ඨාන කරනවා. ම සදහම් විකාශය තුලින් විශාල පිරිසක් මේ දේශනස්ශ්‍රවනය කරනවා මේ දේශනාවලින් ධර්ම මාත්‍රයක් හරි කවරු හරි කෙනෙක් ජීවිතට එකතු කරගත්තොත්. ඒ බලවත් කුසල් සංස්කාර මේ මායාවත මෑනියන් ප්‍රධාන ද දරු හැම දෙනාට මපකාරවේවා මේ මැදිරියට එකතු නෝ බැහමෝටම පවුල්ලල සියලු දෙනාටත්. අනිෙකුත් මේ නිදේශන අවස්ශ්‍රාවනය කරන ශ්‍රාවක පින්නවත් ඔබ හැම දෙනාට පින් උපකාරවේවා ඔබේ කයි සුවපත්වේවා මනස්ස සුවපත්වේවා. බිනිිදක්ේවා නිරෝගිවේවා ඔ බැහමදිනාටම දිගා සිරිි සම්පත් සැලසේවා. උතුම් චතුරාඩි සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්මදාන මේ පින බලවත්වේවා ගෞතම බද්ධසාාසනය තුළදී වහ වහා උතුම් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ වේවා කියලා පි අදිිෂ්ඨාන කරනවා. ඒගේ මඇත්තු බපොත්තුව වනො ීට වසර තිස් නමේකට පෙර පරලෝ සැපත්තුවන HAV පුංචි භහත්්‍යයා ධයාපරණය ස්වාමි පුරුෂයානන්ට පියතුමාට පින්ටැමිණවීමට මිය පරලෝගගේ සියලූ ඥාති හිතමි්‍රාදීන්ට පුඥානු මෝදනා රීමට අවස්ථාවක් කරගන තිබෙනවා. ඒ හැම දෙනාටම මේ පින් උපකාරවේවා සියලු දෙනාටම භවගාමී සසර සුවපත් කරගනිත්වා පුංචි මහත්ත්‍යයා ධෑයාාවරණය පියතුමන් ස්වාමි පුරෂයණන් ප්‍රධාන මෙත්තු හැමෝගේ නින් මිය පරලෝග ඥාතිීන්ටත් මයාාවතති මෑණ යන්න තුළු හැම දෙනාගේ නමින්ියගේ ඥාතිීන්ගේ භවගාමී සසර සුවපත්වේවා. හම නම දුකනං අත මිදේවා සැපදක නම් ධැපදියුණු කරගනිත්වා ජාති ජරාබ්‍යාදිි මරණ සෝක පරිදිේව දුක්්දුම් නස්ොලින් ම දහස්ස ලබන සසර ගමය කෙළලවර උතුම් නිවන් පිණිස මේ ධර්මදානය පින බලවත්වේවා කියලා පියාදිෂ්ඨාන කරනවා. මේ ධර්මදානයේ පිංකමට සම්බන්ධනු දේශකයන් වහන්සේ වූ අපටත් සභාගනු සේලුම දෙනනාට ාශිල්වාද කරන මතාක් කරලා තිබෙනවා. ජවත්ව ත්න යබ්‍රරන මැනියන්ට දුක් නිරෝගී සුව දීර්ගාශ සම්පත්්‍යය පාර්ථනා කිරීමට දදු දරුවන් හැම දෙනාම මේ ධරමදානවේ පින්කම අවස්ථාවක් කරගෙන තිබෙනවා. එහැම දෙනාටම උතුම් කායික යහපත මානසක හපත නිදුක් නිරෝගී සුව පත්පාවය දීර්ගාශ සම්පත්තිය සැලසේවා කිය අපි අධිෂ්ඨාන කරනවා. මායාවත මෑණියන් ප්‍රධාන හැම දෙනාටම සෙල්ු දෙව අන්ගේ රැකවරණීනිර්ද ැබේවා. සියල්ලු දෙවියෝ අපරාට ජාතිය සම්බුද් ාසනය ගෞතම බුදු සසුනු බොහෝ කල් රකීවා දෙවියන්ටත් තුතුම් නිවන් පිණස මේ ධර්මදාන මේ පින බලවත් වේවා කියලා පියදිෂ්ඨාන කරනවා. ඒවාගේම පන්නත්න මේ සඳහම් විකාශය තුළින් ඒගේ බක්ුල මහරහතන් වහන්ේ වැඩ සිටින මේ සුන්දර භූමිය තුළින් විශාල පිරිසක් කුසල්ලිකතු කරගන්නවා මි දේශනාවන් පවා සිද්ධ කරන්න වස්සේ සුදුසු වටපිටාව පරිසරය හදල දුන්න මේ පුුණ්්‍යභූමිය නිර්මාතරුවරයන් වහන්සේවර නමක කියන්න අවසරයි පින්වත් ගලිගමයේ ඥානදීපවාමීන් වහන්සේටත් උතුම් අවබෝධය පිණසම චතුරාර්ි සත්‍යය ධර්මය අවබෝධ කරගන්නටම මේ ධර්මදානයේ පින බලවත්පේවාකෙන් අධිෂ්ඨානීන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. අත්දින මෙවතුම් සධර්ම දේශනාව ශ්‍රවණ කරාව් සැවස්සෝ පිෙනනතුනි. සීරුදිනාටම උතුම් චත්‍රවාර් සත්‍යය ධර්මාබෝධයම් ලැබීවල් ්‍රාර්ථනා කරනවා. අද මේ උතුම සධර්මදේශනාව ඔබාප සීරදිනාවැඩුවම නෙස්ස ධර්මාපෝතිකින් යුතුව සිදුකරහු අපගේ ගෞරමණය පින්වත ස්වන්තයන් වහන්සේ වන කොළඹදාය මාලිගාවත්ත සුධර්මහරාමවාසේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්්්‍රවේදී අප පින්වත් පූච්චපාද සල ක සීල විමල ගෞරුණනිය ස්ොන්දැන් හන්සේට අපිසිරු දෙනම් සාතු කායයක්ල බාදල ප්‍රාත්තනා කරමන් වහන්සේට මේ සසුම් කෙත අස්වාතන්නටම සම්බුද්ධ ශාසනය බල වන්නට තවත් තවත් මලිසම් ශක්තිය දහිරවය ලැබේවා බොද්ධ දම් සං්‍යන ත්‍රවිධරත්නේ ආශිවවාදී හන්සට ලැබේ යිසිර දෙදනම් නැවත වරක් සාදු කාරයක්ල බාදවා. සාධෝසාධෝ සාධෝ. මෙෙන්ම නමේ ොතු සධර්ම දේශනාව සඳහා සැදැති දායිකත්වයකගෙන ටයුතු කරව ු පින්වත් පිරිසටත් මෙයොතුම් සධර්ම දේශනාව. ඇසු ැබ ලංකාවා සේ ො වා සි පිින්වත් ඔබ ෑම සිලති ටමත් තුම් ධර්මා පෝතිය ම ලැපේවා මේ සසරදුකින් මෙදන්නට මියොතුම් සධර්ම දේශනාව. සේලු දෙ නාටම හේතුවා ස්නාම වේවායි ප්‍රාත්ථනා කන්නවා. තුම් ප අත්්‍රනවත් සංගින සූදාන වන්නේ අදට මේ ඔතුම් සදධර්ම දේශනාවනිමා කරමින් ඔබගේ නිවාණින් සම්ගෙනයන් ටයි තවත් මෙවැනිම අර්ථවත් ඕ සදහම දේශනාව ඔබවිතගෙන මේ බලාපපුරොත්තුවබට දෙමින් අවසරයි අදට සම්ගන්නට සිරතෙන අටමුතුන් සම්මා සම්බුදු සරණනායෙ.